Prime Time Sunrise Prouthi Prakashai. Hi everyone. සුබදසනක් ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛ නිවුස් ෆස්ට් ප්‍රයිම් ටයිම් සන්රයිස් සමගින් මම දනුෂ්ක සෙනෙවිරත්න. ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකන් ගොන් සමාගමෙන් අයවීමට නියමිත රුපියල් මිලියන 12000 කට අධික මුදලක් ලබා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරුන් අතර සාකච්ඡා. එතනින් හරියන්නේ නැත්තම් මම අමාත්‍යවරයාත් එක්කත් මේ ගැන සාකච්ඡා කරනවා. නමුත් ජනාධිපතිතුමාගමතුමයි පෞගිය කාලේ තීරණයක් ගත්තා. ඒ ආයතනවල යම් යම් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා මගින් විසඳ ගන්න බැරි නම් කැබිනට් මණ්ඩලයට ගිහලා විසඳ ගන්න කියලා. කහවත්ත ප්‍රදේශයේ පෙරහැරක අලියෙකු කුලප්පු වීමෙන් පුද්ගලයන් 31 දෙනෙකුට සුළු තුවාල. දැන් අවධානය දේශීය ප්‍රවෘත්ති කිහිපයක් වෙත. කහවත්ත ප්‍රදේශයේ පෙරහැරක අලියෙකු කුලප්පු වීමෙන් පුද්ගලයන් 31 දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ තුවාලකරුවන් මේ වන විට කහවත්ත සහ රත්නපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය සඳහන් කළා. පෙරහැරේ ගමන් කළ අලියා කුලප්පු වීමෙන් පසු බිය වූ ජනතාව දෙවයාමේදී සිදු අනතුරු හේතුවෙන් මෙලෙස අදාළ පිරිස තුවාල ලබා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අයවීමට නියමිත රුපියල් බිලියන 12000කට අධික මුදල ලබා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරුන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් වෙතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඇත්තටම අපිට විශාල මුදලක් ගෙවන්න තියෙනවා. තමුන්නාන්සල දකින්න ඇති පහුගිය කාලේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සමග අපි සාකච්ඡා කරලා ඒගොල්ලෝ අපිත් එක්ක එකඟ වෙලා තියෙන මේ මුදල් ගෙවීමේ ක්‍රමවේදය. නමුත් ඒ ගෙවීමේ ක්‍රමවේදය අද වෙනකන් හරියට සිද්ධ වෙලා නැහැ. දැනට ලේකම්වරු සාකච්ඡා කරගෙන යනවා. ඒක එතනින් හරියන්නේ නැත්තම් මම අමාත්‍යවරයාත් එක්කත් මේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට මම පත්‍රිකාවක් ගෙනල්ලා මේ ක්‍රමවේදය කොහොමද ගෙනියන්න ඕනි කියලා බලන්න ඕනේ. මොකද දැනට ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම කියන්නේ රජයට අයත් සමාගමක්. ඉතින් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. අපි පහුගිය කාලේ රජයේ ආයතන අතර ප්‍රශ්න ඇති වුණාම ඒවට නඩු දාගෙන ගියා. නමුත් ජනාධිපතිතුමා අගමැතිතුමයි පහුගිය කාලේ තීරණයක් ගත්තා. ඒ ආයතනවල යම් යම් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා මගින් විසඳ ගන්න බැරි නම් කැබිනට් මණ්ඩලයට ගිහලා විසඳ ගන්න කියලා. ඒකෙන් අපිට නඩු දානවට වඩා අපිට අවශ්‍ය වෙන්නේ තෙල් දෙන එක නවත්වනවට වඩා. අපි තෙල් දෙන එක නවත්වනොත් ඒක රටටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා ඉදිරි කාලේ. ශ්‍රී ලංකන් ගුවන් සභාගමේ සභාපතිවරයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔහු පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මෙවර විට රජය සමග සාකච්ඡා කරන බවයි. මහනුවර හන්තන් ප්‍රදේශයේදී වතු කම්කරුවන් සඳහා ඉඩම් ඔප්පු ප්‍රධානය කෙරුණේ අග්‍රාමාත්‍ය රොනෙල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දන්න හැටියට පාරවල් වලින් මේ ප්‍රදේශයේ දැනට පාරවල් 500ක් විතර හදලා තියෙනවා. අපි දැන් පළවෙනි වතාවට මධ්‍යම අධිවේග මාර්ගය කරනවා. 2002 එදා සැලැස්මක් හැදුවා මේ මහනුවර පාර ගේන්න කියලා. ආණ්ඩුව මාරු වුණා, පාරක් නැති වුණා. ඇත්ත කියන්න අද අපි දැන් ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊළඟ මාස 18 ශීඝ්‍ර සංවර්ධන වැඩසටහනක් ගෙනියන්ටයි අපි අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. මීට ඉස්සෙල්ලා බාරගත්තේ කඩාවැටෙන්න ගිය ආර්ථිකය. ණය ගෙවන්න බැරි, පොලිය ගෙවන්නත් බෑ, වාරිකය ගෙවන්නත් බෑ. මේක නිකම් මේ අපි දාලා යන්න ලෑස්තුනේ නැහැ, හිතුවා මේක වැටෙයි කියලා. කොහොම හරි 2016 වෙනකොට ණය ගෙවන්න අපෝපර අමාරුවෙන් ගියේ. අපිට වැට් වැඩි කරන් තිබුණා, මිනිස්සුන් බැනුම් අහන්න දුණා. ලේසි පහසු නෙවෙයි මෙහෙම මුදල් ගෙවනකොට. ඒත් බඩු මිල වැඩි වුණා, පොල් මිල 100 වුණා,
අනිකෝනා මේක විපාකේ ආණ්ඩුවකට අපිට විඳින්න සිදු වුණා ප්‍රාදේශ සභා ඡන්දෙදි ඒත් අද ආපහු ආර්ථිකය හදාගෙන බොරු කරන්න ලෑස්ති උනේ නැහැ කලත් තිබ්බ අපේ රට තමයි වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන්ෙන් රට වැඩිම පාර ගැනීම සිද්ධ වෙන රට වැඩිම මාධ්‍ය වේදෙන් මරපු රට වැඩියෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඝාතනය කරපු රට ජනාධිපතිවරු ඝාතනය කරපු රට අග්‍රවිනිශ්චකාරතෝ තුමන්ලා එළවපු රට කලක් අපේ රට තිබුණේ එවැනි ඉතිහාසයක් නමුත් අද මම ඉතාමත් සතුටු වෙනවා කියන්න ගරු වගබැත්තුමත් ජනාධිපතිතුමත් අපේ රටේ නීතියේ උත්තරීතර භාවය අපි ආරක්ෂා කරලා තියෙනවා උරුමක විජේගම මිල්ලමුල්ලහෙන ප්‍රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලිසිය පැවසුවේ අදාළ පහර දීම සිදු කළ සැකකාර මානසික රෝගියාද මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි සැකකරු ඊයේ පසු 6:30ට පමණ පෞද්ගලික අවශ්‍යතාවයක් යයි පවසා නිවසක් වෙත ගොස් එහි සිටි 66 සහ 33 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුට තිවුරු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර තිබෙනවා. එම අවස්ථාවේදීම තවත් නිවසක් වෙත ගොස් ඇති සැකකරු තම ළමුන්ට ආහාර ලබා දෙමින් සිටි 29 හැවිරිදි කාන්තාවකට තිවුරු ආයුධයෙන් පහර දී ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ඊගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට මාරු කරවා ඇති බවයි. සමගින් News First Prime Time Sunrise අවසන් උදෑසන 8:55ට live at 55 බලාපොරොත්තු වන්න. 0114896896 www.newsfirst.lk feedback @newsfirst.lk